අද දින පාඩමට සහභාගී වෙන දුවල පුතාල හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. දුවේ පුතේ අපි අද කරන්න යන්නේ අලුත්ම පාඩමක්. ඒ තමයි අනුලෝම සමානුපාතය කියන පාඩම. අපි මුලින්ම බලමු මේ අනුලෝම සමානුපාතයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න මෙන්න මේ වගේ පොඩි උදාහරණයක් ඉස්සෙල්ලා බලලෙමු. එක්තරා වර්ගයක පෑන් ගණනත් ඊට අදාළ මිලත් වෙනස් වෙන ආකාරයේ මෙන්න මේ විදිහට වගුවක මම දාලා තියෙනවා බලන්න. පළවෙනි තීරයේ තියෙනවා පෑන් ගණන, දෙවෙනි තීරයේ තියෙනවා ඊට අනුරූප මිල. එහෙනම් එක පෑනක මිල රුපියල් 15යි කියලා තියෙනවා. පෑන් දෙකක මිල එහෙනම් ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ රුපියල් 30යි. පෑන් තුනක් රුපියල් 45යි. පෑන් හතරක් රුපියල් 60යි. පෑන් පහක් එහෙනම් වෙනවා රුපියල් 75ක්. පෑන් හයක් ගන්නවා නම් අපිට රුපියල් 90ක් ගෙවන්න වෙනවා. අන්න ඔය විදිහට පෑන් ගණනා ඊට අනුරූප මිලයි. මේ විදිහට අපිට වගුවක සටහන් කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ පෑන් ගණන අතර අනුපාතය සහ ඊට අනුරූප මිල ගණන් අතර අනුපාතය කොහොමද වෙන්නේ කියලා. එහෙනම් මම මුලින්ම අරන් තියනවා මේ පළවෙනි සහ දෙවෙනි පේලි දෙකේ තියෙන 1 සහ 2 පෑන් ගණන් 1 සහ 2 කියන අනුපාතය පළවෙනියටම ලියලා තියෙනවා. ඊළඟට මම ලියලා තියෙනවා මේ දකුණු අත පැත්තේ ඊට අනුරූප මිල ගණන් දෙක අතර අනුපාතය. ඒ කියන්නේ 15 90 30 කියන එක මෙන්න මෙතන ලියලා තියෙනවා. ඊට පස්සේ මම කරලා තියෙන මේ 15 90 30 කියන අනුපාතේ මේ 15යි 30යි දෙකම 15ෙන් බෙදලා අනුපාතය සරල කරලා මෙතන ලියලා තියෙනවා. එතකොට 15ට 15 වේවා 1යි 30ට 15 වේවා 2යි කියලා ලිව්වම අපිට මේ අනුපාතය සරල වෙලා එනවා 1 92 කියලා. එතකොට ඔයාලා පේනවා ඇති පෑන් ගණන අතර අනුපාතය උනත් 1 92. දැන් ඒවායේ මිල ගණන් අතර අනුපාතයත් අපිට අවිල්ල තියෙන්නේ 1 92 කියලා. එකම අනුපාතය තමයි අවිල්ල තියෙන්නේ. අපි ඊළඟට බලමු මෙන්න මෙහෙම පෑන් 1ක් සහ පෑන් 3ක් අතර අනුපාතය බලමු 1යි 3යි. එහෙනම් ඊට අනුරූප මිල ගණන් වෙන්නේ 15යි 45යි. 15යි 45යි නම් පෑන් 1යි පෑන් 3යි අතර අනුපාතය ඊට අනුරූප මිල අතර අනුපාතය වෙන්නේ 15 අනු 45. පෑන් 1ක් 15යි පෑන් 3ක් 45යි. එහෙනම් මේ අනුපාතයත් සරල කරාම ඒ කියන්නේ දෙන්නාම 15ෙන් බෙදුවාම 15ට 15 වේවා 1යි 45ට 15 වේවා 3යි කියලා 1 93 කියලා අනුපාතය සරල වෙනවා. එහෙනම් පෑන් ගණන් අතර අනුපාතය 1 93යි ඊට අනුරූප මිල ගණන් අතර අනුපාතයත් 1 93යි කියලා එනවා සරල කරාට පස්සේ. ඊළඟට බලමු පෑන් 2ක් සහ පෑන් 3ක් අතර අනුපාතය ලියලා ඊට ඉස්සරහින් ලියමු පෑන් 3ක මිලයි පෑන් 2ක මිලයි පෑන් 3ක මිලයි අතර අනුපාතය නම් 2 93 ඊට අනුරූප මිල ගණන් වෙන්නේ 30 45. දැන් මේ 30යි 45යි දෙකම 15ෙන් බෙදෙනවානේ. 30ට 15 වේවා 2යි 45ට 15 වේවා 3යි කියලා සරල වෙනවා. ඒතකොට අනුපාතය සරල කරාම එන්නේ 2 93 කියලා. අපි ගත්තෙත් පෑන් අතර අනුපාතය ගත්තෙත් 2 93 මිල ගණන් අතර අනුපාතයේ ඉන්නෙත් 2 93 කියලාමයි එන්නේ. ඊළඟට අපි ගන්න යන්නේ පෑන් 3ක් සහ පෑන් 5ක් අතර අනුපාතය. එහෙනම් 3 අනු 5. ඊට අනුරූප මිල ගණන් වෙන්නේ 45 අනු 75. 45 අනු 75. ඒතර මෙතන අපි ලිනා පෑන් ගණන් අතර අනුපාතයේ 3 අනු 5යි. ඊට අනුරූප මිල ගණන් අතර අනුපාතය 45 අනු 75. ඒතර දැන් මේ 45යි 75යි 15ෙන් බෙදලා සරල කරන්න පුළුවන්. ඒතර 45ට 15 වේවා 3යි 75ට 15 වේවා 5යි කියලා මේ විදිහට සරල වෙනවා. 3 95 කියලා සරල කරලා ලියන්න පුළුවන්. එහෙනම් ඔයාලට පේනවා මේ පෑන් ගණන් අතර අනුපාතය ඒවා අනුරූප මිල ගණන් අතර අනුපාතයට සමාන වෙනවා. 3 95යි මෙතනත් 3 95යි කියලා වෙනවා. එහෙනම් තව උදාහරණයක් ගමු. පෑන් 2ක් සහ පෑන් 5ක් අතර අනුපාතය 2 95 කියන අනුපාතයට අනුරූප මිල ගණන් අතර අනුපාතය වෙන්නේ 30 95 30 95. 75ක මෙතන ලියලා තියෙනවා 30 95. එකත් සරල කරාම ඒ කියන්නේ 15ෙන් බෙදුවාම 30ට 15 වේවා 2යි 75ට 15 වේවා 5යි කියලා මෙන්න මේ විදිහට සරල කරලා අපිට අනුපාතය ලියන්න පුළුවන්. ඒතර ඔයගලන් පේනවා ඇති පෑන් ගණන් අතර අනුපාතය ඊට අනුරූප මිල ගණන් අතර අනුපාතයට මෙතෙන්දිත් සමාන වෙනවා. මේ හැම තැනකදීම එහෙනම් එහෙම වුණා. පෑන් ගණන් අතර අනුපාතය ඒවයි මිල ගණන් අතර අනුපාතයට හැම තැනකදීම සමාන වුණා. මෙන්න මේ විදිහට එකිනෙකට වෙනස් රාශි දෙකක් එකම අනුපාතයකින් වැඩි වෙනවා නම් හරි. ඒ කියන්නේ මෙන්න මේ විදිහට පෑන් ගණන් අතර අනුපාතය එකම විදිහට වැඩි වෙනවා. මිල ගණන් අතර අනුපාතයත් එකම අනුපාතයෙන් තමයි වැඩිවීම වෙන්නේ. ඉතින් මේව එකම අනුපාතයකින් වැඩි වෙනවා නම් හරි අඩු වෙනවා නම් හරි මෙන්න මේවට අපි කියනවා
අනුලෝම සමානුපාතික කියලා අපි මේවා හඳුන්වනවා. අනුලෝම සමානුපාත. එහෙනම් එකිනෙකට වෙනස් රාශි දෙකක් එකම අනුපාතයකින් වැඩි වේ නම් හෝ අඩු වේ නම් එම රාශි අනුලෝම සමානුපාත කියලා අපි හඳුන්වනවා. හරි. අපි ඊට පස්සේ බලමු ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙනවා 10 1 කියලා අභ්‍යාසයක්. ඒකේ ගණන් ටික කොහොමද ඒවට උත්තර ලියන්නේ කියලා බලමු. පළවෙනි ප්‍රශ්නේ මෙහෙම කියලා තියෙනවා. පාත 1 1 අවස්ථාවේදී ඇති රාශි දෙක අනුලෝම වශයෙන් සමානුපාත වේද නොවේද යන්න ලියා දක්වන්න කියලා කියනවා. ඒකේ ඒ කොටස පොත් ගණන හා ඒවායේ මිල. එතකොට ඉස්ලාම් තියෙන පොත් ගණන හා ඒවායේ මිල අනුලෝම වශයෙන් සමානුපාත වෙනවද එහෙම නැද්ද කියලායි අපෙන් අහන්නේ. එහෙනම් අපි බලමු මෙන්න මේ විදිහට උදාහරණයක් අරගෙන. අපි හිතමු එක පොතක මිල රුපියල් 10යි කියලා නිකන්. එක පොතක මිල රුපියල් 10ක් වෙනවා කියලා අපි හිතමු. එහෙනම් පොත් දෙකක මිල රුපියල් 20ක් වෙන්න ඕනි. පොත් 3ක් 30යි, පොත් 4ක් 40යි, පොත් 5ක් 50යි, පොත් 6ක් රුපියල් 60ක් වෙන්න ඕනි කියලා මෙන්න මෙහෙම අපිට හිතන්න පුළුවන්. එහෙනම් දැන් අනුපාත අරගෙන බලමු. එහෙනම් 1යි 2යි අතර අනුපාතය, පොත් 1යි පොත් 2යි අතර අනුපාතය, ඊට අනුරූප මිල අතර අනුපාතය වෙන්නේ එහෙනම් 10 අනු 20 වෙන්නේ. ඒක සරල කරාම ඒ කියන්නේ 10යි 20යි දෙකම 10ෙන් බෙදුවාම 1 අනු 2යි. 10ට 10 ඒවා 1යි, 20ට 10 ඒවා 2යි. එහෙනම් අපිට පේනවා මේ පොත් ගණන අතර අනුපාතය ඒවායේ මිල ගණන අතර අනුපාතයට එහෙනම් සමාන වෙනවා. මෙන්න මෙහෙම සමාන වෙනවා කියලා එනවා. ඊළඟ එකත් බලමු. පොත් 3යි පොත් 4 යන අතර අනුපාතය 3 අනු 4, ඊට අනුරූප මිල ගණන් අතර අනුපාතය 30 අනු 40 කියලා එන්න ඕනේ. 30 අනු 40 තමයි මෙතන එන්නේ. එහෙනම් අපිට පුළුවන් 30යි 40යි 10ෙන් බෙදන්න. එතකොට එනවා අනුපාතය සරල වෙලා 3 අනු 4 කියලා. එහෙනම් පොත් ගණන් අතර අනුපාතය 3 අනු 4යි, ඒවායේ මිල ගණන් අතර අනුපාතය 3 අනු 4 කියලා අපිට මේ විදිහට ලැබෙනවා. ඊළඟට බලමු පොත් 5යි පොත් 6යි අතර අනුපාතය, ඒවායේ මිල අතර අනුපාතය බලමු 50 අනු 60 කියලා එන්නේ. එතකොට 50 අනු 60 කියන එකත් 10ෙන් බෙදුවාම දෙන්නවම 5 අනු 6 කියලා සරල වෙනවා. එහෙනම් පොත් ගණන් අතර අනුපාතය ඒවායේ මිල අතර අනුපාතයට සමාන වෙනවා. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන්. එහෙනම් පොත් ගණනයි ඒවායේ මිලයි එකම අනුපාතයෙන් තමයි වැඩිවීම වෙන්නේ. ඒක නිසා අපිට තීරණය කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක අනුලෝම සමානුපාතයක් වෙනවා කියලා අපිට මේ විදිහට තීරණය කරන්න පුළුවන්. මොකද එකම අනුපාතයට තමයි වැඩිවීම වෙන්නේ. හරි, බලමු මේකේ B කොටස. ඒකේ තියෙන මෙන්න මෙහෙමයි. ඒකාකාර වේගයෙන් චලනය වන වස්තුවක් ගමන් කළ දුර හා ඒ සඳහා ගත වූ කාලය. එතකොට දැන් මේ ඒකාකාර වේගයක් කියලා කියන්නේ එකම වේගයෙන් ගමන් කරනවා කියන එක. වේගය වෙනස් වෙන්නේ නැහැ, අඩු වැඩි වෙන්නේ නැහැ. එකම වේගයෙන් ගමන් කරනවා කියලා පොඩ්ඩකට හිතන්න. හරි, මෙන්න මෙහෙම ගමන් කරන වස්තුවක් ගමන් කරපු දුරයි ඒ සඳහා ගත වූ කාලය අතර තියෙන්නේ අනුලෝම සමානුපාතයක්ද කියලා අපෙන් අහනවා. එතකොට අපිට පුළුවන් මේ විදිහට උදාහරණයක් අරගන්න. දැන් මේක එක උදාහරණයක් විතරයි. නම් වේගය අපිටම උදාහරණයක් විදිහට අපිටම වේගය පැයට කිලෝමීටර 10යි කියලා වේගය මෙන්න මේ විදිහේ ඒකාකාර වේගයකින් දැන් ගමන් කරනවා. පැයට කිලෝමීටර 10කක ඒකාකාර වේගයෙන් තමයි මේ වස්තුව ගමන් කරන්න කියලා පොඩ්ඩකට හිතන්න. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට වගුවක් ගොඩනගන්න. ගමන් කරපු දුරයි ඒ සඳහා ගත වෙච්ච කාලයයි අතර. ඒතර අපිටම කිලෝමීටර 10ක් මේ වස්තුව ගමන් කරනවා කියලා. එහෙනම් පැයට කිලෝමීටර 10ක් දුර ගමන් වේගයෙන් ගමන් කරනවා කියන්නේ කිලෝමීටර 10ක් යන්න මේ වස්තුවට ගත වෙන කාලය පැයයි කියන එක. පැය එකකදී කිලෝමීටර 10ක් යනවා. එහෙනම් කිලෝමීටර 10ක දුරක් යන්න ගත වෙන කාලය පැය එකයි. අපි හිතමු එහෙනම් දුර කිලෝමීටර 20ක් ගමන් කරනවා කියලා. කිලෝමීටර 20ක දුරක් යන්න එහෙනම් ඒ වගේ දෙගුණයක කාලයක් ගත වෙන්න ඕනේ. දුර දෙගුණයක් වුණා නම් කාලයත් දෙගුණයක් වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. දුර කිලෝමීටර 30ක් ගමන් කරන්න ගත වෙන්න උනේ එහෙනම් පැය 3ක්. එහෙනම් කිලෝමීටර 40ක් කියන්නේ පැය 4යි, කිලෝමීටර 50ක් කියන්නේ පැය 5යි, කිලෝමීටර 60ක් කියන්නේ පැය 6යි වශයෙන් ඔන්න ඔය විදිහට කාලය ගත වෙමේ ඒකාකාර වේගයෙන් ගමන් කරන වස්තුව සඳහා. දැන් අපි අනුපාත ලියලා බලමු. එහෙනම් දුර අතර අනුපාතය. එහෙනම් 10 අනු 20 සරල කරාම 1 අනු 2. එහෙනම් කාලය අතර අනුපාතය ඉන්නේ 1 අනු 2. එහෙනම් අවුලන් පේන අනුපාත සමාන වෙනවා. ඊළඟ කොටසත් බලමු. වේග දුර අතර අනුපාතයේ 30 අනු 40 වෙද්දී, ඒ කියන්නේ 3 අනු 4 වෙද්දී කාලය අතර අනුපාතය වෙන්නේ 3 අනු 4මයි. ඊට පස්සේ මෙතනත් බලමු දුර අතර අනුපාතයේ 50 අනු 60. ඉතින් 50 අනු 60 සරල කරාම 5 අනු 6. ඒක සරල කරාම 50 අනු 60 සරල කරාම 5 අනු 6යි. කාලය අතර අනුපාතයේ 5 අනු
හයයි කියලා මේ විදිහට එනවා. ඒත් ඔයගලන්ට පේනවා දුර අතර අනුපාතයන් කාලය අතර අනුපාතයන් වලට මෙතෙන්දී සමාන වෙනවා. ඒ කියන්නේ එකම අනුපාතයෙන් තමයි මේ දුර සහ කාලය වැඩිවීම වෙන්නේ. ඒක නිසා එකම අනුපාතයෙන් වැඩිවීම නිසා අපිට තීරණය කරන්න පුළුවන් එහෙනම් මේ දීලා තියෙන ප්‍රකාශනය එහෙනම් අනුලෝම සමානුපාතයක් වෙන්න ඕනි. අනුලෝම සමානුපාතයක් වේ කියලා ඔයගලන්ට ලියන්න පුළුවන්. හරි අපි ඊළඟට බලමු C කොටස. මෝටර් රථයක වේගය හා කිසියම් දුරක් ගමන් කිරීමට ගතවන කාලය යන දැන් මෝටර් රථයේ වේගයයි කිසියම් දුරක් ගමන් කිරීමට ගතවන කාලය. එතකොට දැන් මේ කිසියම් දුරක් කිව්වොත් දැන් දුර වෙනස් වෙන්නේ නැහැ. එකම දුරක් ගමන් කරන්නේ එක එක වේගවලින්. එකම දුරක් විවිධ වේගවලින් ගමන් කර විට ගතවන කාලය අතරයි මෙතෙන්දි බලන්න කියලා කියන්නේ. අපි හිතමු මේ නිශ්චිත දුර කිලෝමීටර් 100යි. ඒ කිලෝමීටර් 100ක දුරක් විවිධ වේගවලින් ගමන් කරනවා මෙන්න මේ විදිහට. වේගය වෙනස් කරලා තියෙනවා මං. එතකොට ගත වෙන කාලයත් වෙනස් වෙනවා මේ විදිහට. ඉතින් අපි තමු වේගය පැයට කිලෝමීටර 1ක වේගයෙන් මේ කිලෝමීටර 100 යන්නේ කියලා. එහෙනම් එයාට ගත වෙනවා පැය 100ක්. ඒකයි මේකේ අදහස. හරි. එතකොට එහෙනම් පැයට කිලෝමීටර 1ක වේගයෙන් ගමන් කරොත් කාලය පැයක් ගත වෙනවා කිලෝමීටර 100ක් යන්න. එහෙනම් වේගය දෙකක් කරොත් පැයට කිලෝමීටර දෙකක් වුණොත් වේගය මේ වගේ දෙගුණ වුණොත් කාලය මේ විදිහට 100 කියන එක 50ට අඩු වෙන්න ඕනි. එහෙනම් වේගය පැයට කිලෝමීටර 5යි නම් කාලය වෙන්න ඕනි පැය 20ක්. ඒ කියන්නේ වේගය වැඩි වෙනකොට ගත වෙන කාලය අඩු වෙනවා. වේගය පැයට කිලෝමීටර 10ට වැඩි කරනවා. එතකොට ගත වෙන කාලය පැය 10ට අඩු වෙන්න ඕනි. වේගය පැයට කිලෝමීටර 20යි. එහෙනම් ගත වෙන කාලය පැය 5ක් වෙන්න ඕනි. වේගය පැයට කිලෝමීටර 50යි. එහෙනම් ගත වෙන කාලය පැය දෙකක් විදිහට මෙන්න මේ විදිහට අඩු වෙන්න ඕනේ. එහෙනම් අපි බලමු මේ වේගයන් අතර අනුපාතය කාලයන් අතර අනුපාතයට සමාන වෙයිද. එහෙනම් වේග අතර අනුපාතය 1:2යි මෙතන. වේගයන් අතර අනුපාතය එන්නේ 100:50. එහෙනම් මෙතන ලියන්න වෙන්නේ 100:50. ඒක වුණනම් 50ෙන් බෙදලා අපිට සරල කරන්න පුළුවන්. 100:50 ඒවා 2යි, 50:50 ඒවා 1යි. එහෙනම් 2:1. ඉතින් මෙතන ආවේ 1:2, මෙතන ඇවිල්ලා තියෙන 2:1. එතකොට මේ දෙක සමාන නැහැ. මේක 1:2, මෙතන තියෙන 2:1. එතකොට වෙනස්. දැන් අනුපාත වෙනස්. අපි ඊළඟ එකත් බලමු. මෙතන තියෙන 5:10. ඒක සරල කරාම 1:2 වෙනවා. මෙතන තියෙන 20:10. ඒක සරල කරාම 2:1 වෙනවා. 1:2, 2:1 වෙනස්. සමාන නැහැ. ඊළඟ අනුපාතයත් බලමු. 20:50 සරල කරාම 2:50. මෙතන ඉන්නේ 5:2 කියලා එන්නේ. 2:5 5:2 වෙනස්. එහෙනම් අපිට පේනවා මේ පැත්තේ අනුපාත මේ පැත්තේ අනුපාත වලට සමාන වෙන්නේ නැහැ. නෑ වේගයේ වැඩිවීම කාලයේ වැඩිවීමට සමානුපාතික අනුපාත සමාන වෙන්නේ නැහැ. අනුපාත සමාන වෙන්නේ නැත්නම් මේක අනුලෝම සමානුපාතයක් නොවේ කියලා තමයි දැන් ලියන්න වෙන්නේ. අපි ඊට පස්සේ බලමු D කොටස. ඒක කියනවා සමචතුරස්‍රයක පැත්තක දිගයි ඒකේ පරිමිතියයි අතර තියෙන අනුපාතය කොහොම එකක්ද කියලා අහනවා. එහෙනම් අපි බලමු මේ විදිහට අපිට ගන්න පුළුවන් උදාහරණයක් විදිහට පැත්තක දිග අපි හිතමු සමචතුරස්‍රයේ සෙන්ටිමීටර 1යි කියලා. එහෙනම් ඒකේ පරිමිතිය පැති 4ක් තියෙනවා සමචතුරස්‍රයේට. එහෙනම් පැත්තක දිග 1 නම් වටේම දිග පරිමිතිය කියන්නේ සමචතුරස්‍රයේ වටේම දිග. එහෙනම් එක පැත්තක් සෙන්ටිමීටර 1 නම් පරිමිතිය වෙන්න ඕනි සෙන්ටිමීටර 4යි. පැති 4ක් නිසා 1 / 4ක් 4යි. පැත්තක දිග සෙන්ටිමීටර 2 නම් පරිමිතිය වෙන්න ඕනි 2 / 4ක් 8යි. පැත්තක දිග සෙන්ටිමීටර 3 නම් 3 × 4 12යි. එහෙනම් පරිමිතිය 12යි. 4යි නම් පැත්තක දිග 4 × 4 16 නිසා පරිමිතිය 16යි. පැත්තක දිග 5යි නම් පරිමිතිය වෙන්නේ 5 × 4 20ක්. පැත්තක දිග 6 නම් පරිමිතිය වෙන්නේ 6 × 4 24ක්. ඔන්න විදිහට පැත්තක දිග සහ පරිමිතිය අතර සම්බන්ධය ඔය විදිහට ලියන්න පුළුවන් සමචතුරස්‍රයක. දැන් අපි බලමු මේවා අනුපාත කොහොමද වෙන්නේ. එහෙනම් මෙන්න මේ පළමු අවස්ථා දෙක අතර අනුපාතය 1:2. ඊට අනුරූප පරිමිතියන් අතර අනුපාතය වෙන්නේ 4:8. ඉතින් මේ 4යි 8යි 2ම 4ෙන් බෙදෙන ඒවා 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. එතකොට මෙතන 1:2 කියලා ආවා. මෙතනත් 1:2 කියලා එනවා. අපි බලමු ඊළඟ කොටසට ඒක එහෙම වෙයිද කියලා. මෙතන අනුපාත අතුම් අනුපාතය වෙන්නේ 3:4. ඊට අනුරූප පරිමිතියන් අතර අනුපාතය වෙන්නේ 12:16. 12:16. ඉතින් 12යි 16යි 2ම 4ෙන් බෙදෙන සංඛ්‍යා 12ට 4 වරක් 3යි 16ට 4 වරක් 4යි. එහෙනම් අපිට පේනවා මෙතන 3:4යි මෙතනත් එනවා 3:4 සමාන වෙනවා. ඊළඟ කොටසට බලමු. මෙතන අනුපාතය 5:6යි දිග අතර. ඊට අනුරූප පරිමිතියන් අතර අනුපාතය වෙන්නේ 20:24. ඉතින් 20:24 කියන එක අපිට පුළුවන්
හතරෙන් බෙදන්න දෙන්නම. 24 වරක් 5යි 24 4 වරක් 6යි. එතකොට අපිට පේනවා මේ 5 96 කියලා මෙතන ආපු අනුපාතයම මෙතනත් එනවා. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් සමජාතුරාශ්‍රයක පැත්තක දිග වැඩිවීම පරිමිතිය වැඩිවීමයි අනුපාත සමාන වෙනවා. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් අනුලෝම සමානුපාතයක් වෙනවා මේ කියන ප්‍රකාශයේ අනුලෝම සමානුපාතයක් වෙනවා කියලා අපිට තීරණය කරන්න පුළුවන්. හරි ඊ කොටස සමචතුරස්‍රයක පැත්තක දිග හා එහි වර්ගඵලය දැන් කියන්නේ සමචතුරස්‍රයේ පැත්තක දිගයි ඒකේ වර්ගඵලය අතර සම්බන්ධය බලන්න කියලා. එහෙනම් මම ගන්නවා මෙන්න මේ විදිහට සමචතුරස්‍රවල පැත්තක දිග 1 2 3 4 5 6 කියලා. එතකොට පැත්තක දිග 1ක් වෙනකොට වර්ගඵලය වෙන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලය ගන්න අපි පැත්තක දිග වර්ග කළා. ඒ කියන්නේ 1 වරක් 1 1යි වර්ගඵලය 1යි. පැත්තක දිග 2යි නම් 2 වරක් 2 4යි. මෙතන 3 වරක් 3 9යි වර්ගඵලය. පැත්තක දිග 4 නම් 4 වරක් 4 16 නිසා වර්ගඵලය වර්ග එකක 16ක් වෙනවා. පැත්තක දිග 5 නම් 5 වරක් 5 25 නිසා වර්ගඵලය වර්ග එකක 25යි. පැත්තක දිග 6 නම් වර්ගඵලය වර්ග එකක 36ක් වෙනවා. ඔන්න විදිහටයි සමජාතුරස්‍රයේ පැත්තක දිග අනෝ වර්ගඵලය තීරණය වෙන්නේ. අපි දැන් බලමු මේවා අතර අනුපාත කොහොමද වෙන්නේ. මෙතන අනුපාතය 1:2යි. එහෙනම් ඊට අනුරූප වර්ගඵල අතර අනුපාතය 1:4යි. නංගල පැහැදිලිව පේනවා මේක සමාන වෙන්නේ නෑ අනුපාත සමාන වෙන්නේ නෑ. ඊළඟ එකත් බලමු 3:4 අනුපාත වර්ගඵල අතර අනුපාතය වෙන්නේ 9:16. මෙතන අනුපාතය වෙන්නේ 5:6. ඊට අනුරූප වර්ගඵල අතර අනුපාතය වෙන්නේ 25:16. කිසිසේත්ම සමාන වෙන්නේ නෑ. සම්පූර්ණම වෙනස් අනුපාතෙන්නේ. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් මේ ප්‍රකාශනය එහෙනම් අනුලෝම සමානුපාතයක් නොවේ කියලා කෙලින්ම තීරණය කරන්න පුළුවන්. හරි ඊළඟටත් බලමු මේ F කොටස. එකේ තියෙන මෙහෙමයි වැඩක් නිම කිරීම සඳහා යෙදවිය යුතු මිනිසුන් ගණන හා ඒ සඳහා ගතවන දින ගණන. එහෙනම් අපි නිකමට හිතමු මේ වැඩේ සඳහා මිනිස් දින 100ක්. ඒ කියන්නේ මේකේ අදහස මේ මනුස්සෙක් තනියෙන් වැඩ කරොත් එක මනුස්සෙක් වැඩ කරොත් දින 100ක් ගත වෙන විදිහේ වැඩක් කියලා හිතන්න. එතකොට ඒක අපි වගුවක මෙහෙම දක්වන්න පුළුවන්. එක මනුස්සෙක් තනියෙන් වැඩ කරොත් දින 100ක් ගත වෙන විදිහේ වැඩක්. එහෙනම් මිනිස්සු දෙන්නෙක් එකතු වුණොත් මේක දින 50න් ඉවර වෙන්න ඕනේ. මිනිසුන් 5 දෙනෙක් එකතු වුණොත් දින 20න්. ඒ කියන්නේ මිනිස්සු ගාන වැඩි වෙන්න ගත වෙන දින ගාන අඩු වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. මොකද හේතුව එකම දින එකම වැඩේ තමයි මේ කරන්නේ. වැඩේ වෙනස් වෙන්නේ නැහැ. එකම කාර්යය කරන්නේ. ඒක නිසා මිනිසු ගාන වැඩි වෙනකොට ගත වෙන දින ගාන මේ විදිහට අඩු වෙන්න ඕනේ. නම් 10 දෙනෙක් එකතු වුණොත් දවස් 10න් ඉවරයි. 20 දෙනෙක් එකතු වුණොත් දවස් 5න් වැඩේ ඉවරයි. 50 දෙනෙක් එකතු වෙලා මේ වැඩේ කරොත් දවස් 2කින් ඉවර කරන්නත් පුළුවන්. ඒ විදිහේ වැඩක්. එහෙනම් දැන් බලමු අපි මේවා අතර අනුපාත ලියලා. මිනිසුන් ගණන අතර අනුපාතය මෙතන 1:2යි. ඊට අනුරූප දින ගණන අතර අනුපාතය වෙන්නේ 100:50. එතන මේ 100:50 දෙකට 100:50 බෙදන්න පුළුවන්. 100:50 දෙකයි 50:50 එකයි. එතකොට අපිට අනුපාතය එනවා මෙතන 1:2යි. දින ගණන අතර අනුපාතය 2:1 කියලා එනවා. එතන මේ 1:2 2:1 කියන්නේ සමාන නෑ. වෙනස් සම්පූර්ණයෙන්ම වෙනස් අනුපාත දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ කොටසත් බලමු. මෙතන 5:10 කියලා ගන්න පුළුවන් මිනිසුන් ගණන අතර අනුපාතය. එතකොට දෙන්නම 5න් බෙදුවාම 5:5 එකයි 10:5 දෙකයි. එහෙනම් සරල වෙනවා 1:2 කියලා. ඊට අනුරූප දින ගණන බැලුවොත් 20:10 එන්නේ. එතනත් 10න් බෙදුවාම 2:1 ව�නවා. දැන් අපිට පේනවා 1:2 2:1 ආපහු ඇවිල්ලා තියෙන්නේ. කිසිසේත්ම සමාන නැහැ. අනුපාත සමාන නැහැ. ඊළඟ එකත් බලමු. 20:50 සරල කරාම 2:50 දින ගණන වෙන්නේ 5:2. එතකොට 2:5 5:2 සමාන නැහැ. වෙනස්. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් එනම් මේ ප්‍රකාශනයේ අනුලෝම සමානුපාතයක් නොවේ කියලා මෙහෙම ලියලා තියන්න පුළුවන් ඕගලන්ට. හරි. ඊළඟ එක G කොටස. නිවසක පරිභෝජනය කරන විදුලි ඒකක ගණන හා මාසික බිල. ඉතින් දුවේ පුතේ විදුලි ඒකක ගණන හා මාසික බිල අතර මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා. ඔයගොල්ලෝ විදුලි බිලක් අරගෙන බලන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ බලනවා අපි පාවිච්චි කරලා තියෙන ඒකක ගණන බලනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ පාවිච්චි කරලා තියෙන ඒකක ගණන යම්කිසි මුදලක් අය කරනවත් සමගම ඒගොල්ලෝ යම්කිසි ස්ථාවර ගාස්තුවකුත් අය කරනවා. මේ ස්ථාවර ගාස්තුව අපි විදුලිය පාවිච්චි කරත් නැතත් මේ ස්ථාවර ගාස්තුව ගෙවන්න ඕනේ. මම මෙතන උදාහරණයක් අරගෙන තියෙනවා. විදුලි ඒකකයකට රුපියල් 10ක් අය කරනවා කියලා තමයි මම මෙතන උදාහරණයක් විතර අරන් තියෙන්නේ. ඒත් එක්කම ස්ථාවර ගාස්තුව අය කරනවා කියලා අපි හිතමු රුපියල් 100ක්. එතකොට එක ඒකකයක් පාවිච්චි කරපු අය මාසේ අන්තිමට බිල ගෙවන්න ඕනි ඒකකයට රුපියල් 10කුයි
අර ස්ථාවර ගාස්තුව රුපියල් 100යි ගෙවන්න ඕනේ. ඒතර මේ දෙක එකතු 110ක් මේගොල්ලෝ ගෙවන්න ඕනේ. එහෙනම් ඒකක දෙකක් පාවිච්චි කරපු අය ඒකක දෙකට රුපියල් 20ක් ගෙවන්න ඕනේ. ස්ථාවර ගාස්තුව 100ක් ගෙවන්න ඕනේ. ඒතර මේ දෙක එකතු 120ක් මේගොල්ලෝ මාසික ගාස්තු විදියට මාසික බිල විදියට ගෙවන්න ඕනේ. ඒකක තුනක් පාවිච්චි කරොත් එක ඒකකයක් රුපියල් 10යි හින්දා ඒකක තුනට රුපියල් 30යි ස්ථාවර ගාස්තුව 100යි 130යි. ඒකක හතර නම් 4 10යි 40යි. ඊට අමතර ස්ථාවර ගාස්තුව 100ක් මේ විදියට ගෙවලා 140ක් මුළු බිල විදියට ගෙවන්න ඕන විදියටයි බිල හැදිලා තියෙන්නේ මෙතන. අපි බලමු එහෙනම් මේවේ අනුපාත අතර සම්බන්ධය. එහෙනම් ඒකක අතර අනුපාතය 1:2 වන විට විදුලි මාසික බිල අතර අනුපාතය වෙන්නේ 110 යනු 120. මේක 10ෙන් කුඩා කරාම 110ට 10 ව 11යි, 120ට 10 ව 12යි කියලා 11:12 කියලා එනවා. ඕගලන්ට පේනවා අනුපාත දෙක සමාන වෙන්නේ නැහැ. ඊළඟ ඒවට ගියාමත් එහෙමයි. ඒකක අතර අනුපාතයේ 3:4 වෙද්දී මාසික බිල අතර අනුපාතය එන්නේ 13:14 කියලා. මෙතන 5:6 එනවා. මෙතන එන්නේ 15:16. එහෙනම් කිසිසේත්ම සමාන වෙන්නේ නැහැ. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් මෙතන අනුලෝම සමානුපාතයක් නොවේ කියලා තීරණය කරන්න පුළුවන්. ඔන්නෝමයි පුතේ මේ අභ්‍යාසය කරන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් මේවා නැවත බලන්න, මේ වීඩියෝ එක නැවත බලලා මේවා හොඳට තේරුම් ගන්න, තේරුම් අරගෙන මම ඔයාලන්ට දීලා තියෙන සටහන ඒ විදිහට ලියා ගන්න. අපි තවත් දවසක අලුත් පාඩමකින් හමු වෙමු. ඒතෙක් ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.